ජාත්‍යන්තර වෙළඳාමට අපිට තියෙන ප්‍රශ්න හැටියට මම දකින දේ ගත්තොත් එම විශේෂයෙන්ම අපි පසු විපරමක් කළොත් අපේ 2005 අවුරුද්ද අපි අරගත්තොත් අපේ දල දේශීය ආදායමෙන් 37%ක් අපි අපනයනය කළා. නමුත් අද වෙනකොට අපේ අපනයනය 14%ක් වෙනකන් පහළ ගිහිල්ලා තියෙනවා. එතකොට ඒකට ප්‍රධාන හේතුව තමයි මොකද මමත් අපනයන ශිෂ්ටයේ හිටපු කෙනෙක් හැටියට එක හේතුවක් හැටියට මම දකිනවා ලෝකයේ අනිත් ආර්ථිකවල් කඩාගෙන වැටෙන වෙලාවේ අපේ රුපියලේ අගය අපි ඩොලරයට සාපේක්ෂව පිටරටවල් වලින් අපි ඩොලර් වලින් ණය අරගෙන අපි රුපියලේ අගය මාකට් එකත් එක්ක අපි තියාගත්තේ නැහැ. එතකොට අපි රුපියලේ අගය විශාල මුදලක් අපි ඩොලර් දාලා ඒක ඒ ආකාරයට තියාගෙන හිටියා. ඒතර ඒ වගේම රට තුල අපේ වියදම් ඉහළ ගියා. ඒ රට තුල වියදම් ඉහළ යනකොට අපේ අනිකුත් රටවල් එක්ක අපිට තරගකාරීත්වයට යන්න බැරි වුණා. ඊළඟට අපි ගත්තොත් එහෙම අද ලෝකේ ගොඩක් රටවල් එක්ක අපි සංසන්දනය කරොත් ඒ ලෝකේ රටවල් එක්ක නොයෙකුත් ගිවිසුම් වලින් අද වෙළඳාම තමන්ගේ කොටස ආරක්ෂා කරගෙන තියෙන ගොඩක් රටවල්. එතකොට අපි චීනය වගේ රටක් අපි අරගත්තොත් චීනයේ අද මුළු ලෝකෙටම තර්ජනයක් වෙන ආකාරයට ඒගොල්ලන් ගොඩාක් කර්මාන්ත පැත්තෙන් ඒගොල්ලන් ගොඩක් දියුණු වෙලා තියෙනවා. එතකොට දැන් මෙතන රාජපක්ෂ මහත්මයා කතා කරා DSI අපේ ආයතනයේ. එතකොට කුලතුංග රාජපක්ෂ මහත්මයා ඒ කතා කරපු එකෙත් එතන ඇත්තම ගත්තොත් ඒ ඕනම දෙයක් අපි කමර්ෂියල් ලෙවල් එකේ අපි ඒක නිෂ්පාදනය කරනකොට එතකොට අපිට ඒ බඩු විකුණන්න වෙළඳපොළක් තියෙන්න ඕනේ. එතකොට දැන් චීන වගේ රටක් අරගත්තොත් චීන ඇතුළෙම විශාල වෙළඳපොළක් ඒගොල්ලෝ බිහි කරගත්තා. එතකොට ඒක තුල අනෙකුත් රටවල් වලට චීනෙත් එක්ක තරඟ කරන්න බැරි තත්ත්වයක් උදා වුණා. දැන් අපි සමහර දේවල් අපි කතා කරොත් දැන් සෝලා පැනල් නිෂ්පාදනය දිහා අපි බැලුවොත් එීම ඇමරිකාව ඒ වගේම ජර්මනිය වගේ රටවල් තාක්ෂණය අතින් ඉතාමත්ම මුදල් වියදම් කළ තාක්ෂණයට ඒ හොයාගත්ත දේවල් චීනයේ රජයක් හැටියට ඒ ආයතනවලට විශාල වශයෙන් මුදල් ආයෝජනය කරලා ඇමරිකාවේ ඒ වගේම ජර්මනියේ වගේ යුරෝපයේ තියෙන රටවල් වල කොම්පැනි වැහිලා ගියා. එතකොට අද මුළු ලෝකෙම පැනල් ගන්නවා නම් ඒ පැනල් ගන්න වෙලා තියෙන්නේ චීනෙන්. මොකද චීන ආණ්ඩුව ඩොලර් බිලියන 10ක් විතර ඒ ආයතන වලට සබ්සිඩයිස් කරලා තියෙනවා. එතකොට ඒකත් එක්කලා කිසිම වෙන රටක විශාල ආයතන වලටත් බැරි වුණා ඒකත් එක්ක තරඟ කරන්න. එතකොට මේ වගේ දැන් ඉන්දියාව ගත්තත් ඉන්දියාවෙත් විශාල වෙළඳපොළක් ඉන්දියාව ඇතුළේ තියෙනවා. නමුත් ලංකාවේ එහෙම වෙළඳපොළක් නැහැ. හැබැයි දැන් සමහර ව්‍යාපාර අපි අරගත්තොත් දැන් අපි ඇඟලුම් ශිෂ්ටාචාරය අපි අරගත්තොත් එහෙම දැන් එදා ප්‍රේමදාස ජනාධිපතිතුමා ඒ ව්‍යාපෘතිය පටන් අරගත්ත එක ගමට ගෙනිච්චා. ඒක
ඉතාමත්ම විශාල වශයෙන් ඒක පටන් අරගත්තා. එදා රජයක් හැටියට රජයෙන් ඇත්තටම සහන කියලා විශාල වශයෙන් හම්බුන්නේ නැහැ. හැබැයි ඒකත් අපිට දියුණු කරන්න ඒ වෙලාවේ ඇමරිකාව උදව් කරා. මොකද ඇමරිකාව එදා ඒගොල්ලන්ගේ රටට ඇඟලුම් ආනයනය කරනකොට ඒ එක එක දුප්පත් රටවල් වලට කෝටා එකක් ලබා දුන්නා. එතකොට ඒ අනුව ඇමරිකන් රජය අපි ලංකාවට ලැබලා දුන්න කෝටා එක එදා අපේ රටේ හිටපු ජනාධිපතිතුමා ආයෝජකයන්ට ඒක සාධාරණ විදිහට බෙදලා දුන්නා. එතකොට එදා මමත් ආයෝජනය කරා ආයෝජකෙක් හැටියට අපිට ලැබුණේ දැන් අම්පාර වගේ අති දුෂ්කර ප්‍රදේශයකට ගියොත් කෝටා 50,000ක් හම්බුණ දුසි. දුෂ්කර ප්‍රදේශයකට ගියොත් කෝටා 25,000ක් හම්බුණා. අනිකුත් ප්‍රදේශවල කෝටා 10,000ක් හම්බ වුණා. එතකොට ඒ වගේම බදු සහනයක් ලැබුණා. එතකොට අම්පාර වගේ ප්‍රදේශයකට අති දුෂ්කර ප්‍රදේශවලට වසර 15ක බදු සහනයක් ලැබුණා. එතකොට එදා මම හිටියේ ඉදිකිරීම මංචේ. එතකොට මම කල්පනා කරා ව්‍යාපාරිකයෙක් හැටියට ඒ බදු සහනය ලබා ගන්න අම්පාර කියන එක අනිත් කට්ටියට ගිහිල්ලා අති දුෂ්කර වුණාට මොකද අම්පාර ප්‍රදේශයේ මම හිටපු නිසා මට ඒක ඒතරම් දුෂ්කර ප්‍රදේශයක් උනේ ඒක නිසා මම ඒක පටන් අරගත්තා. ඒතර මේ වගේ විශාල ප්‍රමාණයක් පටන් අරගත්තා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට දැන් අපිට කෝට නැති වුණා. කෝට මුළු ලෝකෙම නැති කර ඇමරිකන් රජය. නමුත් අපිට පුළුවන් වුණා ඉන්ඩස්ට්‍රී එකක් හැටියට නමක් හදලා බ්‍රෑන්ඩ් එකක් හදලා එතකොට ලංකාවෙන් අපනයනය කරන්න දිගටම. ඊට පස්සේ GSP ප්ලස් බදු සහනය අපිට ලැබුණා 2005. ඒකත් එක්ක ඇමරිකන් වෙළඳපොළ අපිට අමාරු වෙන අවස්ථාවේදී අපිට යුරෝප වෙළඳපොළට ඇතුල් වෙන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම යුරෝප වෙළඳපොළ අපි වර්ධනය කරගත්ත 50%කින් විතර. නමුත් අපිට GSP ප්ලස් බදු සහනයත් අපිට නැති වෙලා ගියා. එතකොට ඒත් අපිට පුළුවන් වුණා වර්ධනය කරන්න බැරි වුණා. එතකොට කුඩා කර්මාන්ත ශාලා වැහිලා යනකොට අර බ්‍රෑන්ඩ් එකක් හැටියට යම්කිසි වැඩි මිලක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම පුළුවන් තරම් වියදම අඩු කරගෙන යන්න පුළුවන් කර්මාන්ත ශාලා වලට පුළුවන් වුණා. ඒ තත්ත්වය ආරක්ෂා කරගෙන අර පොඩි කර්මාන්ත ශාලා ඒගොල්ලන් මිලදී අරගෙන රටක් හැටියට ඒ වෙළඳපොළ ඒ ආකාරයෙන් ආරක්ෂා කරගෙන ඉන්න පුළුවන් වුණා. නමුත් අපිට කිසිම වශයකින් growth එකක් තිබුණේ නැහැ. එතකොට අපේ අනෙකුත් අපනයන ශිෂ්ටී ගොඩක් ඒවා වැටෙනකොට ඇඟලුම් වල අපිට අපනයන ශිෂ්ටය එක්තරා ප්‍රමාණයකට ආරක්ෂා කරගෙන ඉන්න පුළුවන් වුණා. නමුත් අපි බංගලදේශි වගේ රටක් එක්ක බලනකොට එදා අපිට වඩා පල්ලෙහෙන් අපනයනය කරපු බංගලදේශේ අපිට වඩා 10 ගුණයක් විතර වැඩියෙන් අපනයන කරන තත්ත්වයකට පත් වුණා. එතකොට අපි වෙළඳපොළ එක්ක තරඟකාරී වෙන්න නම් ආණ්ඩුවක් හැටියට අපේ නිෂ්පාදනකරුවන්ට අපි උදව් කරන්න ඕනේ. එතකොට ඒ වගේම මම හිතනවා රජයක් හැටියට අපේ රජයේ වියදම අඩු වෙන්න ඕනේ. දැන් පුද්ගලික ආයතනයක් හැටියට අපි අරගත්තොත් එීම සේවකයෝ 10ක් ඕන තැනට අපි සේවකයෝ 20ක් යදෙව්වොත් එීම කාර්යක්ෂමතාවය අඩු වෙනවා. අපේ වියදම වැඩි වෙනවා. එතකොට ඒ වියදම දරා ගන්න බැරි වෙලා අපේ ආයතන වහන්න වෙනවා. දැන් ඇපරල් සෙක්ටර් එක අපි අරගත්තොත් අපේ වියදම වැඩි වෙනකොට අපි ඒව මෙකනයිස් කරා. එතකොට ඊළඟට අපි ඔටෝමේෂන් වලට ගියා. එහෙම කළා අපි කාර්යක්ෂමතාවය වැඩි කරලා ඒවා ආරක්ෂා කරගත්තා. එතකොට දැන් අදත්
අපි නොයෙකුත් ව්‍යාපාරවලට අවශ්‍ය කරනවා කාර්යක්ෂමතාවය වැඩි කරන්න තාක්ෂණය. එතකොට රජයක් හැටියට අපි අරගත්තොත් එහෙනම් මම හිතනවා රජයට අද එහෙම ශක්තියක් දෙන්න බැරි තත්ත්වයක දුර්වල තත්ත්වයක් තමයි අද රජයපත් වෙලා තියෙන්නේ. මොකද අපේ අයවැය ගත්තොත් මේ අයවැයේ 72.5%ක්ම තියෙන්නේ පහුගිය ආණ්ඩුව වලින් ගත්ත ණයවල පොලිය. එතකොට ඒකේ ඒකයි ඊළඟට රජයේ සේවකයන්ගේ වැටුපයි. එතකොට අද බිලියන මං හිතන්නේ 685ක් විතර අවශ්‍ය කරනවා රජයේ සේවකයන්ගේ වැටුප්. එතකොට ඒ වගේම ඊළඟට අපිට යනවා විශාල මුදමක් විශ්‍රාමිකයන්ට ගෙවන්න. එතකොට දැන් මේ ඔක්කොම එකතු වෙන්නේ භාණ්ඩාගාරයට බරක් හැටියට. එතකොට භාණ්ඩාගාරය බදු වලින් අපි ඔක්කොම ගත්තොත් දැන් වැට් එක ගත්තොත් මේ වැට් එක මේ ඔක්කොම එකතු කරන බදු වලින් අපිට අර ණයවල පොලිය තමයි ගෙවන්න පුළුවන් වෙලා තියෙන්නේ 95 97 අතර ප්‍රමාණයක්. එතකොට ඉතුරු වැටුප් ගෙවන්න ඒ වගේම සෞඛ්‍ය ගත්තොත් අධ්‍යාපනය ගත්තොත් එහෙම නැත්නම් රටේ සංවර්ධනය මේ ඔක්කොටම බිලියන 700ක් විතර තමයි අපිට වෙන් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒක අයවැයෙන් 27.5%. එතකොට රට දුවන්න ඉතිරි මුදල ඒ කියන්නේ ණය හැටියට අපි තව බිලියන 1500ක් විතර ගන්න ඕනේ. එතකොට මේ බිලියන 1500ේ පොලිය ඊළඟ අවුරුද්දේ අයවැයට එකතු වෙනවා. එතකොට මේ ණය චක්‍රයෙන් එළියට එන්න නම් මම දකින විදිහට අපේ නිෂ්පාදනය වැඩි කරන්න ඕනේ. එතකොට අපේ නිෂ්පාදනය වැඩි කරන්න නම් අපි විශාල ආයෝජනයක් ගේන්න ඕනේ. එතකොට මේ ආයෝජනය කොහොමද අපි ගේන්නේ? අද වෙනකොට අපේ බැංකු ගත්තොත් එීම අපේ බැංකු ශේෂ්ඨය ඔක්කොම එකට එකතු කරත් මේ බැංකු ටික බොහොම පොඩි මහා විශාල මුදලක් මේ බැංකු වල මේ ප්‍රාග්ධනයක් හැටියට නැහැ. එතකොට ඒ බැංකුවලිමුත් වැඩිපුර දීලා තියෙන්නේ ණය. පෙට්‍රෝලියම් ආයතනය අපි අරගත්තොත් පෙට්‍රෝලියම් ආයතනයේ විතරක් තියෙනවා බිලියන 398ක් විතර ණය. එතකොට අපි ශ්‍රී ලංකන් ගුවන් සමාගම හරි අනිකුත් රජයේ පවත්වගෙන යන සමාගම් අරගත්තොත් මේ සමාගම් වල විශාල පාඩුවක් සිදු වෙනවා. දැන් මම පුද්ගලික ව්‍යාපාරයක් හැටියට සෙවනගල සීනිය ආයතනය මම රජය පෞද්ගලිකරණය කරනකොට මම ගන්නකොට එම ආයතනය මිලියන 145 පාඩුවට දීුවේ. ඒතර මම එම ආයතනය අරගෙන සේවකයන්ට කම්පන්සේෂන් එකක් ගිව්වා. ඒකට මට ගියා මිලියන 398ක් විතර. සේවකයෝ හිටියා 2200ක්. එතකොට ඊට පස්සේ මම මේ ආයතනයේ සේවකයෝ 450කකින් තමයි නැවත ඒක රජයට පවර ගන්නකොට ඒක දිව්වේ. එතකොට මගේ නිෂ්පාදනය මම වැඩි කරා 100%කින්. එතකොට ඒ අවසාන අවුරුද්දේ රජයට ඒක ගන්නකොට මිලියන 450ක ලාභයක් ඉපදුවා. එතකොට අද වෙනකොට නැවත ඒකේ සේවකයෝ 1000ක් විතර ඉන්නවා. ඊළඟට භාණ්ඩාගාරයෙන් දීලා තියෙනවා ගිය ආණ්ඩුවෙන් ගිය රජයෙන් සිවනගලටයි පැල්වත්තටයි බිලියන 4ක් විතර. එතකොට රජය ගත්තට පස්සේ මම වවලා තිබ්බ සීනි ටික විකුණගෙන මිලියන 600ක් එකතු කරගත්තා. එතකොට දැනට නීත්‍යානුකූලව ගත්තොත් එම ආයතනයේ රජයට අත්පත් වෙලා තියෙන්නේ ඉඩමයි ගොඩනැගිල්ලයි විතරයි. ඒකේ තියෙන වාහනද යන්ත්‍ර සූත්‍රද ඔක්කොම දයා සමූහ ව්‍යාපාරයට අදත් අයිති. එතකොට හැබැයි ඉතින් ආණ්ඩුව ඒක අරගෙන ඒකේ තියෙන ඒවා ටික අරගන්නවා
එතන ඉන්න කට්ටිය නොඑක් ආකාරයේ කොමිස් ගහලා මුදලුත් හම්බ කර ගන්නවා. එතකොට සෙවනගල සීනි කර්මාන්ත ආයතනයේ වෙනුවෙන් එදා දයා සමූහ ව්‍යාපාරය බැංකුවලින් ගත්ත ණය ඉතුරු වෙලා තිබ්බා මිලියන 1000ක්. එදා ආණ්ඩුව සෙවනගල සීනි ආයතනය ගත්තේ නැහැ. එතකොට අර ණය ටික ඉතුරු වුණා මට. එතන මම අනිත් සමාගම් වලින් මිලියන 800ක් විතර ගෙවලා තවත් මිලියන 200ක් තියෙනවා මහජන බැංකුවේ ගෙවන්න. එතන මහජන බැංකුවට ඉඩමක් අපි තියලා තියෙනවා වෙන ඉඩමක් දයා සමූහ ව්‍යාපාරේ. දැන් මහජන බැංකුවෙන් මට ලියුම් ගෙවනවා ඒ ඉඩම විකුණලා ඒගොල්ලෝ අර මුදල ගන්නවා කියලා. එතකොට පහුගිය අපි දිගටම ගත්තොත් එීම පුද්ගලික ව්‍යාපාරිකයන්ට දේශීය ව්‍යාපාරිකයන්ට මේ රටේ කිසිම ආණ්ඩුවකින් තැනක් දීලා නැහැ කියන එක මට කියන්න පුළුවන්. කැබිනට් ඇමතිවරයෙක් හැටියට මම කනගාටු වෙනවා මේක මට කියන්න ලැබීම ගැන. මොකද අද වෙනකොට මගේ ඊඩම මට දෙන්නේ නැතුව අද කන්තලේ සීනි සමාගම සිංගප්පූරු කම්පැනියකට බිබිල කියලා අලුත් සීනි සමාගමක් හදන්න තවත් සිංගප්පූරු කම්පැනියකට දුන්නා. එතකොට දේශීය ව්‍යාපාරිකයෙකු හැටියට මේවා දේශීය ව්‍යාපාරිකයන්ට දුවන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේවා ආයෝජනය කරන්න අපිට මුදල් නැත්තම් අපේ බැංකු වලින් උදව් කරන්න ඕනේ මේවට ආයෝජනය කරන්න. අපේ බැංකු වලට ශක්තිය තියෙනවා පිට රටවල් වලින් ණය ලබා ගන්න. ඒතකොට මේ ණය ලබාගෙන මොකද අපි දන්නවා ආණ්ඩුවට ශක්තියක් නැහැ. ආණ්ඩුවට තව ණය ගන්න පුළුවන් කමක් නැහැ. ආණ්ඩුව ණය අරගෙන අද වෙනකොට එදා දැන් අපි ඇත්ත ගත්තොත් එදා රජය එදා හිටපු ජනාධිපතිතුමා වසර දෙකක් එතුමාට කාලය තියෙද්දී එතුමා මැතිවරණයකට ගියා. මොකද කෙටි කාලීනව ණය අරගෙන ඩොලර් බිලියන 12ක් 13ක් විතර ගියා අවුරුදු දෙකෙත් ඉදිරි වසර තුනේදීත් ගෙවන්න තියෙනවා. එතකොට මේ මුදල ගෙවන්න ඉතාමත්ම අමාරු තත්ත්වයක් එනවා. එතකොට විශාල වශයෙන් ජනතාවට බදු දාලා බදු එකතු කරන්න අනිවාර්යම වෙනවා. ඒක නිසා තමයි මැතිවරණයකට ගියා. මේ මැතිවරණයේදී අද මේ ආණ්ඩුව අපි අරගෙන තියෙනවා. හැබැයි රාජ්‍යයක් ඇටියට අපිට පුළුවන් කමක් නැහැ ඒවා රාජපක්ෂ ජනාධිපතිතුමා අරගත්ත ණය කියලා අපිට ණය නොගෙව ඉන්න පුළුවන් කමක් නැහැ. ඒතර අපි ණය ගෙවන්න ඕනේ. ඒතර ඊ යනුව පෞගිය අවුරුදු දෙක තුන අපි ගෙව්වා වගේම ලබන අවුරුදු 3-4 ඇතුළත අපිට තව ඩොලර් බිලියන 9000ක් විතර අපිට ගෙවන්න වෙනවා. ඒතර මේ අනුව අපිට බදු මුදල් වලින් තමයි අනිත් එක ණය මුදල් වලින් තමයි ආණ්ඩුව ගෙනියන්න වෙන්නේ. ඒක නිසා මම විශ්වාස කරනවා දේශීය නිෂ්පාදනය අපි වැඩි කරන්න ඕනේ. හැබැයි සමහර ව්‍යාපාර තියෙනවා ඒවට විශාල වශයෙන් ආයෝජන අවශ්‍ය කරනවා. එතකොට ඒවට අනිවාර්යයෙන්ම අපි පිටරටවල් වලින් ආයෝජකයන් ගෙන්නන්න ඕනේ. නමුත් දේශීය ව්‍යාපාරිකයන්ට කරන්න පුළුවන් ආයෝජන වලට අපි එදා අර ප්‍රේමදාස් ජනාධිපතිතුමා උදව් කරා වගේ අපි වැඩපිළිවෙලක් කරලා අපි දේශීය ව්‍යාපාරිකයන්ට ඒ උදව් දෙන්න ඕනේ. මොකද අපි මැලේසියාව ගත්තත් සිංගප්පූරුව ගත්තත් එතකොට විශේෂයෙන්ම තායිලන්තේ ඉන්දියාව ගත්තත් මේ ඔක්කොම ගොඩක් රටවල් අපි අරගත්තොත් එීම අපි දකිනවා ඒවයේ දේශීය ව්‍යවසායකයන්ට විශාල වශයෙන් උදව් කරලා ඒ උදවිය තමයි ඇත්තටම ඒ රටේ මේ මර්මස්ථාන පාලනය කරන්නේ. එතකොට අපේ රටේ තියෙන මර්මස්ථාන අපේ දේශීය ව්‍යාපාරිකයන් පාලනය කරන තත්ත්වයට අපි ඒකට උඩට ගේන්නට අවශ්‍ය කරනවා. ඒ වගේම මම විශ්වාස කරනවා සමහර තැන් තියෙනවා අපේ මුදල් විශාල වශයෙන් පිටරට යනවා. මොකද
අපි අරගත්තොත් අපේ රටේ දියුණු කරන්න පුළුවන් education field එක. මොකද අද අපි බිලියන 30ක් විතර වියදම් කරනවා අපේ දරුවෝ පිටරට ගිහිල්ලා ඉගෙන ගන්න. මම දන්නවා මොකද මගේ දරුවෝ දෙන්නත් ගිහිල්ලා පිටරට ඉගෙන ගත්තේ. එතකොට ඒගොල්ලන්ට උගන්වන්න එකලමී ඉගෙන ගන්න අඩුම වශයෙන් මේ රටේ මුදල් වලින් මිලියන 10ක් 15ක් විතර යනවා පිටරට ගිහිල්ලා ඉගෙන ගන්න. එතකොට මේ මුදල් අම්මල තාත්තල තමන්ගේ ඉඩමක් විකුණලා ගෙයක් විකුණලා හරි මොනවා හරි කරලා මේ මුදල් ටික යනවා පිටරටට. ඊට පස්සේ ඉගෙන ගන්න දරුවා ඊ ලංකාවට එන්නේ නැහැ. ඒ ඉගෙන ගන්න දරුවා ඒ රටවල් වල ජීවත් වෙනවා. එතකොට මේ රටේ තියෙන ඉතුරු මුදලුත් ඒ රටට ගෙන්නගෙන එයා එහි ගෙයක් දොරක් අරගෙන එහි ජීවත් වෙනවා. එතකොට අපේ රටේ තියෙන බ්‍රේන් ඩ්‍රේන් එක අපේ හොඳම මොළ ටික පිටරටවල් වලට යනවා. එතකොට ඊළඟට අපි අරගත්තොත් එහෙම අපේ විශ්වවිද්‍යාල වලින් එළියට යන 50,000ක් විතර අපේ දරුවෝ අපි අරගත්තොත් ඒකෙන් 2%ක් තමයි ඇත්තටම අපොස සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වෙන කට්ටියකින් විශ්වවිද්‍යාලයට යන්නේ. එතකොට විශ්වවිද්‍යාලයට තීරණ ද සමහර දරුවෝ මට කියන්න පුළුවන් බුද්ධිමත් දරුවෝ ඉන්නවා සමහර ලාවට ඒ තරම් බුද්ධියක් නැති දරුවෝත් ඉන්නවා. එතකොට කොමාරි විභාග පාස් කරලා ඉවරලා පාස් වෙලා අපි තියෙන උපාධියක් අරගෙන එළියට ආවට ඒගොල්ලන්ට රැකියාව වෙළඳපොලේ රැකියාවල් නැහැ. එතකොට ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන ඔක්කොම රජයේ රැකියාව. ඒ වගේම සමහර දරුවෝ ඉන්නවා විශ්වවිද්‍යාලයෙන් එළියට ඇවිල්ලා ඒගොල්ලන්ට පිට ගිහිල්ලා වැඩ කරන්න පුළුවන්. නමුත් ඒගොල්ලෝ මේ චැලෙන්ජ් එක ගන්නෙ නැහැ. මොකද මම උදාහරණයක් හිතේ ගත්තොත් තමුන්නාන්සලාට කියන්න පුළුවන් එක දරුවෙක් ආවා මාව හම්බ වෙන්න අපේ මේ විශේෂම ගත්ත පක්ෂයේ තියෙනවා සමිති. ඒ සමිතියේ සභාපති කෙනෙක් එක්ක ඉතින් සභාපති එක්කයි දරුවා ඇවිල්ලා කිව්වා මගේ පුතාට රස්සාවක් දෙන්න කියලා. ඉතින් මම බැලුවම කැලණි විශ්වවිද්‍යාලයෙන් මැනේජ්මන්ට් ඩිග්‍රී එකක් කරලා ආපු ළමයි. ඉතින් මම බැලුවා එයාගේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ තොන්තර කරලා තියෙනවා. අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ගණන් වලට D එකක් තිබ්බා, ඉංග්‍රීසි වලට ක්‍රෙඩිට් එකක් තිබ්බා. සාමාන්‍යයෙන් අම්පාරේ ඉංග්‍රීසි වලට ක්‍රෙඩිට් එකකුයි ගණන් වලට D එකකුයි තියෙන ළමයි හරි අමාරු හොයන්. එතකොට එයා මේ ස්පෝර්ට්ස් උත් කරලා තිබ්බා. ඒ වගේම අනිකුත් ගොඩක් ඒවට සම්බන්ධ වෙලා තිබ්බා. ඉරිදා ඉස්කෝලෙත් උගන්වලා තිබ්බා. එතුම මේ දරුවට කිව්වා මම ඔයාට රස්සාවක් වෙලා දෙන්නම්. ඔයාට ප්‍රයිවට් සෙක්ටර් එකේ වැඩ කරනකොට මාස 6ක් යනකොට අඩු මොෂින් රුපියල් 50,000ක වැටුපක් ගන්න පුළුවන් කියලා. ඒ දරුවා එකපාරට නැගිටලා මට වැඳලා කිව්වා අනේ සර් මට ඉස්පිරිතාලේක හරි ඉස්කෝලේක හරි අතු ගන්න හරි කමන්නේ නැහැ රස්සාවක් වෙලා දෙන්න කියලා. එතකොට කැලණි විශ්වවිද්‍යාලයෙන් එළියට එන දරුවෙක්ගේ මානසික තත්ත්වයත් අද ඒකයි. හැමෝම කල්පනා කරනවා රජයේ රැකියාවක් කරන්න ඕනේ කියලා. එතකොට අද අපි රජයේ දිහා බැලුවොත් ලක්ෂ 6ක් අවශ්‍ය කරන තැන ලක්ෂ 16ක් ඉන්නවා. එතකොට මේකට වැටුප් ගෙවන්නත් ඕනේ. එතකොට වැඩ කරන ජනතාව. එතකොට අපි කොහොමද මේ රට ඉදිරියට ගෙනියන්නේ? එතකොට අපේ නිෂ්පාදන වියදම අනිවාර්යයෙන්ම අපි අඩු කරන්න ඕනේ. අපේ වියදම් අපි අඩු කරන්න ඕනේ. එතකොට මේකත් එක්කලා ගන්නකොට අද කතා දෙපැත්තක ඉඳන් බලනකොට මොකද ව්‍යාපාරිකයෙක් හැටියට මම ව්‍යාපාර ලෝකයේ තියෙන ප්‍රශ්නත් ඔක්කොම දන්නවා. ඒ වගේම රජයට ගියාම රජයේ තියෙන ප්‍රශ්නත් දන්නවා. එතකොට හැම කෙනෙක්ම කල්පනා කරනවා මට රජයේ රැකියාවක් ඕනේ. හැබැයි රජයේ රැකියා කරන කට්ටියකින්
සියයට විශ්සක් විතර තමයි රැකියාවක් කැටියට තමන් මේ ගන්න වැටුපට වඩා වැඩි වැටුප අපි ලබල දෙන්න ඕනි කියලල වැඩ කරන්න. ගොඩක් කට්ටිය අටහමාරට ඇවිල්ලා හතරයි කාලට ගෙදර යන්න බලාගෙන ඉන්නවා. එතකොට දැන් මේ රටේ මේ තත්ත්වෙන් ගියොත් එහෙම එතකොට මේ ණය ටික ඔක්කොම ගෙවන්න වෙන්නේ දරුවන්ට. අපි මේ ණය ටික ගෙවනවා නම් අපි කල්පනා කරන්න ඕනේ හැම තැනකම ප්‍රශ්න තියෙනවා. අද පාරට ගියොත් එහෙම සයිටම් එක වහන්නේ කියලා ඉවර වෙලා එතන උද්ඝෝෂණයක් කරනවා. පාරවල් ඔක්කොම ට්‍රැෆික්. එතකොට විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යෝ ඇවිල්ලා ඒ ඔක්කොම නෑ මගේ අදහස් ටික මම කියන්නේ. මම මේ මට ඔබතුමාලා කියන එකේ ව්‍යාපාර අදහසයි ඔක්කොම මම කියන්නේ. එතකොට අපි ඒ එක විශ්වවිද්‍යාලයක්වත් මොකද ඒ දරුවන්ගේ ඒ පුහුණුව මදි නම් රජයක් ඇටියට මම විශ්වාස කරනවා ඒ අමාත්‍යාංශවල ඒ පුහුණුව අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ට අවශ්‍ය ප්‍රමාණයට ලබා දෙන්න ඕනි කියලා. මොකද එකක්වත් අපි වාහනික නිවේ කරන්න ඕනේ අපි කොහොමද මෙතනින් ඉස්සරහට යන්නේ කියලා බලන්න ඕනි. පහුගිය ආණ්ඩුවල වැරදි කළා ඇති අපේ ආණ්ඩුවිනුත් වැරදි වෙනවා ඇති. එතකොට අපි කොහොමද මේ ටික හදාගෙන ඉස්සරහට යන්නේ? එතකොට අද අපි දැන් ඉන්දියාවත් එක්ක ගිවිසුමක් අත්සන් කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට චීනෙත් එක්ක ගිවිසුමක් අත්සන් කරන්න බලාපොරොත්තු වෙනවා. සිංගප්පූරුවත් එක්ක වෙනද ගිවිසුමක් අත්සන් කරන්න බලාපොරොත්තු වෙනවා. මම ගිහිල්ලා කතා කරනකොට තායිලන්තයත් එක්කත් වෙනද ගිවිසුමක් අත්සන් කරන්න මමත් කතා කරා. එතකොට මේවෙන් අපිට ලාභ එන තැන් තියෙනවා, වාසි එන තැන් තියෙනවා. එතකොට අපි බලන්න ඕනේ අපි කොහොමද මේකේ වැඩි වාසිය ගන්න. එතකොට ඊළඟට අපි අරගත්තෙන් පස්සේ දැන් අපි ඉන්දියාවත් එක්ක ගිවිසුමක් අත්සන් කරාම එතකොට සමහර තැන්වල ඉන්දියාවට පුළුවන් ඇවිල්ලා අපේ ව්‍යාපාරික ලෝකය ඒගොල්ලන්ට පුළුවන් ඒකේ නායකත්වය ලබා ගන්න. එතකොට අපේ මෙහි ඉන්න ව්‍යාපාරිකයොන්ට එතකොට ඉන්දියාවේ ඉන්න ලොකු ව්‍යාපාරිකයොත් එක්ක හැප්පෙන්න බැරි වෙනවා. එතකොට අපේ ව්‍යාපාර වැහෙන්න පුළුවන්. එතකොට රජයක් හැටියට අපි කල්පනා කරන්න ඕනේ කොහොමද අපේ රටේ ඉන්න දේශීය ව්‍යාපාරිකයෝ ආරක්ෂා කරගෙන අපි එතනට ගෙනියන්නේ. මොකද අපි මංචි කම්පැනිය ගත්තොත් අපි දැන් ඉන්දියාවට එහෙම නැත්නම් තවත් කම්පැනිස් ඉන්දියාවට මොනවා හරි එක්ස්පෝර්ට් කරනකොට එතකොට ඒගොල්ලන්ගේ ගොඩාක් බැරියර්ස් තියෙනවා. එතකොට මේ බැරියර්ස් එක්ක සමහර වෙලාවට අපේ ඒවා අපිට එහෙට එක්ස්පෝර්ට් කරන්න බැරි වෙනවා. එතකොට නමුත් ඒවා අපිට එනකොට එතකොට අපේ තියෙන මෙහි ව්‍යාපාර සම්පූර්ණයෙන්ම වැහිලා යන්න පුළුවන්. එතකොට ඒක නිසා අපි බලන්න ඕනේ කොහොමද අපි මේ දෙපැත්ත ආරක්ෂා කරගන්නේ කියලා. ඉතින් ඒක නිසා මම දකිනවා සමහර වෙලාවට අපි ප්‍රශ්න දිහා අපි බලනකොට හැම කෙනෙක්ම give and take policy එකකට අපි සමහර දේවල් තියෙනවා අපේ අපි අවදානම් තත්වයකට එන තැන් රජයක් හැටියටත් මං කනගාටුවෙන් වුණත් කියනවා සමහර තීරණ අපි අරගන්නකොට රජයේ ඇමතිවරු හැටියට ඉන්න අපෙමුත් අදහස් අහන්න නැතුව සමහර තීරණ අරගන්නවා. එතකොට අපිට තීරණ දෙන්න අපිට අදහස් දෙන්නත් සමහර වෙලාවට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එතකොට එවැනි අවස්ථාවල අපිත් අසරණ වෙන අවස්ථාවල් තියෙනවා. නමුත් අද ගත්තම අවශ්‍ය කරනවා අපි ව්‍යාපාරිකයන්ගෙන් ඒගොල්ලන්ගේ අදහස් අහලා සමහර වෙලාවට අපි බදු වැඩි කරණේවා හරි බදු අඩු කරණේවා හරි එහෙම තීරණ ගන්න ඕනේ. මොකද නැත්තම් ව්‍යාපාර වැටුනොත් එහෙම ආර්ථිකයේ මේ තියෙන තත්ත්වෙන් තවත් පල්ලෙහාට කඩාගෙන වැටෙනවා. ඊළඟට අපි රැකියා ගත්තොත් එහෙම රැකියා ටික අපිට අයිමි වුණොත් එහෙම අපිට රජයේ රැකියාවල් දෙන්න පුළුවන් කමක් නැහැ ඔක්කොටම. මොකද ඒක නිසා ව්‍යාපාර අපි ශක්තිමත් කළා. මොකද මේ රජය රැකියා ලක්ෂ 10ක් අපි දෙනවා කියලා ජනතාවට පුරුදු වුණා. ඒ රැකියා ලක්ෂ 10 දෙන්න පුළුවන් වෙන්නේ අපිට රජයේ කන්තෝරු වල නෙවෙයි. ඒතොර මේ රැකියා ලක්ෂ 10 අපිට දෙන්න පුළුවන් වෙන්නේ පෞද්ගලික ආයතන වල. ඒතොර පෞද්ගලික ආයතන අපිට රැකගන්න බැරි නම් පෞද්ගලික ආයතන අපිට ඉස්සරහට ගෙනියන්න බැරි නම් එතකොට අපිට බැරි වෙනවා ඒ රැකියා දශලක්ෂ උත්පාදනය කරන්න. ඒක නිසා මෙතන
මේ ගොඩක් දේවල් තියෙනවා මම හිතනවා මේවා ගොඩක් කතා කරලා අපිට විසඳගෙන ඉදිරියට යන්න පුළුවන්. එහෙම නැතුව අපි සමහර වෙලාවට අපිට උද්ඝෝෂණ වලින් එහෙම කියලා ඉවර වෙලා මම හිතනවා අපිට ගොඩක් දේවල් ඉස්සරහට යන්න අමාරුයි කියලා. රටක් හැටියට යුද්ධයක් ඉවර වෙලා අවුරුදු 8ක් වෙලා තියෙනවා දැන්. එතකොට අපිට තිබුණු opportunities සමහර වෙලාවට අපි ලෑස්ති වෙනකොට බස් එක ගිහිල්ලා ඉවරයි. එතකොට අනිත් කට්ටිය මොකද අනිත් රටවල් අපිට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නේ. එතකොට මේ රටවල් වල මේ අවස්ථා ගන්නවා. අදටත් දැනට අපේ තියෙන වෙළඳපොළ ඉදිරියට දැන් වියට්නාමයේ විශාල වශයෙන් චීනෙන් අහිමි වෙන වෙළඳපොළ වියට්නාමයේ අල්ලගෙන යනවා. ඊළඟට බුරුමයේ ඉස්සරහට එනවා. එතකොට බුරුමයේ ඉන්නවා අපේ රටේ වගේ තුන් ගුණයකටත් වඩා විශාල ජනගහනයක්. එතකොට සවුත් අපි මම ගියා කෙන්යාවට ගියා. දැන් මැඩගස්කර් එතන මේ වගේ දැන් ඊළඟට අප්‍රිකානු රටවල් අපි අරගත්තොත් එහෙම විශාල වශයෙන් ඉදිරියට එනවා. එතකොට ඒ අප්‍රිකානු රටවලුත් තනකකාරීත්වයට අපිත් එක්ක ඉස්සරහට එනවා. එතකොට අපිට තියෙන එකම වාසනාව තමයි අපේ රටේ පිහිටි ස්ථානය ජියොලොජිකල් පොසිෂන් එක. එතකොට ඒකත් එක්කලා අපි කොහොමද ඉස්සරහට යන්නේ? සර්විසස් වලින් අපි පුළුවන් තරම් උපරිම ප්‍රයෝජනයක් අරගෙන ලෝකෙට කොහොමද මේ ටික විකුණන්නේ කියන එක අපි කල්පනා කරන්න ඕනේ. එතකොට තීරණ ගන්නකොට අපි අනික් කට්ටියගේ අදහස් අපි අරගෙන තීරණ ගන්නකොට අපිට අවදානම් තත්ති මේකෙදි අර කතාවක් තියෙනවා. ගොඩාක්ම අවදානම් තත්තිකදී කොහොමද අපි වැඩ කරන්න ඕනේ කියලා. සමහර වෙලාවට දැන් ඉකොනොමි එකක් වෙන්න පුළුවන්, වෙන ඕනම දෙයක් වෙන්න පුළුවන්. හොඳට දුවනකොට ඕන එක්කෙනෙක්ට පුළුවන් තීරණ අරගෙන වැඩ කරගෙන යන්න. නමුත් අමාරු අවස්ථාවකට ආපු වෙලාවේදී අපි ඒ ගන්න තීරණ වලින් අපි ඒ අමාරු අවස්ථාවෙන් තවත් අපි අමාරු තැනකට යන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි එතනින් අපි එළියට ආවොත් ඊට පස්සේ හරි හොඳ අවස්ථාව අපිට කිසිම කරදරයක් නැතුව දුවන්න පුළුවන්. හරියට අපි සමහර වෙලාවට ඉස්පිරිතාලෙට ගිහිල්ලා අපි අසනීප වුණාම එතකොට අපි ඇඳේ ඉස්පිරිතාලේ ඇඳේ ඉඳන් කල්පනා කරනවා මට දැන් බ්ලඩ් ෂුගර් තියෙනවා, මට දැන් මේ කොලෙස්ටරෝල් වැඩි වෙලා තියෙනවා. එතකොට ඒක නිසා මම ඊට පස්සේ කෑමෙන් ප්‍රවේශම් වෙන්න ඕනේ. මම ඊට පස්සේ සීනි බොන්න හොඳ නැහැ. මම ගෙදර ගිහිල්ලා ව්‍යායාම කරන්න ඕනේ. නමුත් ඉස්පිරිතාලෙන් අසනීප වෙලා සනීප වෙලා ගෙදර ඇවිල්ලා සතියක් යනකොට අරග අමතක වෙනවා. ආයි පරණ විදියටම තමන්ගේ වැට්ටික් කරගෙන ගිහිල්ලා ඊටත් වඩා අමාරු වෙලා තමයි ආයි ඉස්පිරිතාලෙට යන්නේ. එතකොට මේ වගේ අර ඉස්පිරිතාලේදී අපි ගන්න තීරණ ටික අර අමාරුම අඩියේදී ගත්ත තීරණ ටික අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් අපිට හොඳ අවස්ථාවකට ඊට වඩා එන්න පුළුවන්. ඉතින් ඒක නිසා මෙතනදී ඇත්ත වශයෙන්ම අපි අමාරු අවධියක ඉන්නේ. මේ අමාරු අවධියෙන් එළියට එන්න මේකේ හැම කෙනෙක්ගෙම අපිට උදව් අවශ්‍ය කරනවා. කියන්නේ ප්‍රොෆෙෂනල්ස් අපිට උදව් කරන්න ඕනේ. ඒ වගේම ව්‍යාපාරිකයෝ අපිට උදව් කරන්න ඕනේ. ඒතර මේ හැම කෙනෙක්ගෙම උදව්වෙන් තමයි අපිට එළියට එන්න පුළුවන්. ඒක නිසා තමුන්නාන්සලා ඕන ප්‍රශ්නයක් අහනවා නම් මට ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන්. එතකොට මගේ පෞද්ගලික මතය අපි හොඳ පොඩි ලොකු ව්‍යාපාරිකයෝ 10,000ක් විතර අපිට බිහි කරන්න පුළුවන් නම් මේ ආර්ථිකය ගොඩ ගන්න එක ඒ තරම් අමාරු නෑ. හැබැයි ලොකු ආයෝජනවලට අපිට විශාල ව්‍යාපාරිකයෙමුත් අපිට ගෙන්න ගන්න අවශ්‍ය කරනවා. මොකද මම විශ්වාස කරන්නේ විශාල වශයෙන් අපිට මුදල් ඕනේ කියලා. හැබැයි බැංකුවල උදව් ඕන කරනවා. බැංකුවලට අපි කියන්න ඕනේ ආණ්ඩුවට සල්ලි හොයන්න පුළුවන් කමක් නෑ මේ වෙලාවේ. ඕගොල්ලෝ ගිහිල්ලා පුළුවන් තරම් ඩොලර් අරන් එන්න, පුළුවන් තරම් පොලිය අඩුවට අපේ ව්‍යාපාරවලට මුදල් ලබා දෙන්න. ඒතර මේ වගේ අපිට තීරණ අපිට අරගෙන ඉදිරියට ගිහිල්ලා හැම කෙනෙක්ම එක විදියට වැඩ කරනවා නම් මම විශ්වාස කරනවා අපිට මෙතනින් එළියට එන්න පුළුවන් කියලා. පුද්ගලිකව මම කල්පනා කරනවා තිරිඟු පිටිවලට බදු අය නොකිරීම තුළ අපි ඇමරිකන්
ගුවියව තමයි පූසත් කරන්නේ. එහෙම නැත්නම් එක්ක වෙන රටවල් වල තිරිඟු පිටි නිෂ්පාදනය කරන ගුවිය තමයි පූසත් වෙන්නේ. තිරිඟු වලට බද්දක් දැම්මොත් එතකොට අපිට අපේ ගුවියව ආරක්ෂා කරන්න පුළුවන්. විශේෂයෙන්ම වී ගුවිතැනෙන් තමයි අම්පාර දිස්ත්‍රික්කයේ ජනතාව ජීවත් වෙන්නේ. අම්පාර දිස්ත්‍රික්කයේ තමයි 127%ක්ම රටට බත සපයන්නේ. එතකොට දැන් මෙතනදී දෙකක් තියෙනවා බලන්න. මොකද එකක් තමයි පාරිභෝගික ආරක්ෂා කරන එක. එතකොට දැන් අද අපේ පෑවිල්ල නිසා විශාල වශයෙන් අපේ වී නිෂ්පාදනයත් අඩු වෙලා තියෙනවා. එතකොට ඒකත් එක්කලා කොහොමත් අපිට සාලුත් ප්‍රමාණයක් අපිට පිට රටින් ගේන්න සිද්ධ වෙයි. එතකොට තිරිඟු වලටත් අපි තව බද්දක් දැම්මොත් එහෙම එතකොට පිටිබිල තියලා යනකොට එතකොට විශාල වශයෙන් මේ කොළඹ ප්‍රදේශයේ වගේම වතුකරේ ජීවත් වෙන මිනිස්සුන්ට ගොඩක් අමාරු වෙනවා ඒගොල්ලන්ගේ ජීවිතය ගෙනියන්න. එතකොට රජයක් හැටියට මේ දෙක අපි බැලන්ස් කරන්න ඕනේ. හැබැයි පෞද්ගලිකව මම හිතනවා මේ තිරිඟු පිටිවලට අපි බද්දක් දාලා මොකද අපේ රටේ නිෂ්පාදන වලට වැඩි වශයෙන් අවස්ථාවක් දෙන එක යෝග්‍යයි කියලා ඉවර වෙලා. ඉතින් මේ දෙක බැලන්ස් කරගෙන යන්න ඕනේ. මමත් ඒ වෙනුවෙන් මම කතා කරලා බලන්නම් අතර ඔබතුමාලගේ අදහස මේ ගැන මීට ඉස්සෙල්ලත් කතා කරලා තියෙනවා. නමුත් එකම වැඩේ තියෙන්නේ අර ප්‍රශ්නේ එනවා අපිට.